ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අද අපි කතා කරන්න යන්නේ ප්‍රස්තාපිරුලක් ආශ්‍රිත කතන්දරයක්. අපි බලමු මොකද්ද මේ ප්‍රස්තාපිරුල කියලා. ඔයාලා හැමෝම අහලා තියෙන ප්‍රස්තාපිරුල තමයි ගඟට ඉනි කැපුවා වාගේ කියන ප්‍රස්තාපිරුල. අපි අද කතා කරන්න යන්නේ මේ ප්‍රස්තාපිරුල හැදුනේ කොහොමද කියලා. ඔන්න එක්තරා ගමක ගැමියෙකුට එයාගේ පැලවලට හිටවන්න ඉනි කපා ගන්න අවශ්‍යතාවක් ඇති වුණා. ඉතින් ඔහු උදෑසනම ඔහුගේ පුතාත් රැගෙන කැලේට ගියා මේ ඉනි කපා ගන්න. ඉතින් දූල පුතාලා දන්නා නේද ඉනි කියන්නේ මොනවද කියලා. අපි පැලවලට වැල්වලට එතෙන්ද හිටවන ආධාරක වලට තමයි ඉනි කියලා කියන්නේ. ඊට පස්සේ මේ ගැමියා මහන්සි වෙලා ඉනි කපන්න පටන් ගත්තා. මේ අතරතුරේ ඔහුගේ පුතා තම පියා කපලා දාන ඉනි ටික එකතු කරන්න පටන් ගත්තා. ඉතින් ටික වෙලාවක් යනකොට මෙයාලා ඉනි ගොඩාක් කපලා එකතු කරලා තිබුණා. ටික වෙලාවක් යද්දී පියා ඇහුවා තමන්ගේ පුතාගෙන් පුතේ අපි දැන් ඉනි ගොඩක් කපලා තියෙන්නේ ඒත් කොහොමද මෙච්චර ගොඩක් අපි අරන් යන්නේ කියලා. තාත්තා එහෙම කියනකොට පුතාට මතක් වුණා තමන් මේ දර කපන ස්ථානයේ ඉදිරියෙන් තියෙන ගඟ ගලාගෙන යන්නේ තමන්ගේ නිවස අසලින් කියලා. ඉතින් පුතා තාත්තට කිව්වා තාත්තේ මේ ගඟ ගලාගෙන යන්නේ අපේ ගේ ළඟ ඉන්නේ. ඉතින් අපි මේ ඉනි ටික මේ ගඟට දාමු. එතකොට පාවෙලා ගිහිල්ලා අපිට පුළුවන් ගේ ළඟින් ගන්න කියලා. ඒක අහපු තාත්තා පුතත් එක්ක එකතු වෙලා අර කපපු ඉනි සේරම ටික ගඟට දැම්මා. ගඟට ඉනි කපලා දැම්මට දුවේ පුතේ අපි දන්නවද අපිට ගේ ගාවින්ම ගන්න පුළුවන් කියලා? එහෙම බෑ නේද? මොකද කොයි අතට පාවෙලා යයිද කියලා අපි දන්නේ නැහැ. ගඟ වේගයෙන් ගලන නිසා දර කොහෙට පාවෙලා යයිද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම බර වැඩි දර යට යන්න ගිලෙන්න පුළුවන්. සමහර දර පඳුරු අස්සේ ගල් අස්සේ හිර වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ක්‍රමය සුදුසු ක්‍රමයක් නෙමෙයි. ටික වෙලාවක් ගියාට පස්සේ මේ තාත්තට මතක් වෙනවා අනේ දෙයියනේ මොකද්ද මේ කරගත්තු අපරාධය කියලා. මහන්සි වෙලා උදේ ඉඳන් මහන්සි වෙලා ඉනි කපලා අන්තිමට ගඟට දාලා කරගත්තේ තමන් මහා මෝඩ වැඩක් කියලා මේ පුතාගේ මෝඩ අදහසට කැමති වුණේ අපරාධය කියලා මේ තාත්තට හිතෙනවා. ඉතින් අපි දුක් මහන්සියෙන් යම්කිසි ක්‍රියාවක් කරලා ඒ ක්‍රියාවේ අවසාන ප්‍රතිඵලය නිෂ්ඵල වුණාම අපි ඒකට කියනවා ගඟට ඉනි කැපුවා වාගේ කියලා. ඔන්න ඔහොම තමයි මේ ප්‍රස්තාව පිරුල නිර්මාණය වෙලා තියෙන්නේ.